දවසක් අද ගමේ රසර ජගත් සමග විශේෂංගෙන් කියලා දෙන්න යන්නේ ඔයගලන්ට නත්තල් කෑමක් නත්තල් කාලේට ඒ වගේම රසවත් අතුරුපස එකක් ඕගොල්ලෝ බලන්නේ මේ දවස්වල හදන්නේම අතුරුපසද කියලා ගොඩක් වෙලාවට නත්තල්ට යන්නේ පෙන් රස කෑම ඉතින් නත්තල් විශේෂාංගය කියලා අපි මේ දවස් ටික ඔයගලන්ට නත්තල වෙනුවෙන් ගොඩක් දේවල් කරලා පෙන්නනවා අද පෙන්වන්න යන්නේ චාලට් රූස් ඔයගලන්ට මතක ඇති අපි ස්විස් රෝල් එකක් හදුවා ජෑම් වලින් එදා මම කිව්වා ස්විස් රෝල් එක ප්‍රයෝගික කරගෙන රසවත් අතුරුපසක් හදන හැටි පෙන්නනවා කියලා හදන්න යන්නේ කෝපි වලින් චාලට් රූස් එක ඔයගලන්ට තියෙනවා විවිධ ෆ්ලේවර් වල මම හදන්න යනවා ජෑම් රෝල් එක ප්‍රයෝගික කරගෙන රසවත් විදිහට චාලට් රූස් කියන අතුරුපස එක ඔයගලන්ට මතකයි අපි රුලාඩ් එක හදාගත්තා මේ එදා හදලා තිබ්බ රුලාඩ් එක මේක ඔයගලන්ට සති ගානක් පියාගන්න පුළුවන් මාසයක් වෙනකන් උනත් තියන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවා කඩවල ලේබල් කරලා පැකට් කරලා තියලා තියෙන්නේ අපි මේක හීනියට පෙති කපා ගන්නවා බලන්න දැන් දවස් කීයක්ද අපි මේක හදලා මේ අපි මේක හීනි පෙති ගොඩක් මහතට නෙමේ සාමාන්‍යයෙන් හීනි පෙති වලට කපා ගන්නවා බලන්න කැඩෙන්නේ නැහැ එදා මම ඔයගලන්ට කිව්වා මේක කපලා ගන්න පුළුවන් කියලා දැන් අපි මේ පෙති ඕගොල්ලෝ ගන්න පුඩින් මෝල්ඩ් එකට මම මේ ගෙදර තියෙන කාටත් පොදුවේ කේක් එකක් බේක් කර ගන්න තියෙනක එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ වගේ ඇලුමිනියම් බෝල් එක එහෙමත් නැත්නම් ගෙදර තියෙන මැටි ඇපිලිය හරි අනිත් පැත්ත හරවලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අපි මේක වටේට අහුර ගන්නවා අපේ ජෑම් රෝල් ටික ඔයගලන්ට අමුතුවෙන් අපි රෝල් එක ගැන කියලා දෙන්න ඕනේ බලන් හිටපු අය දන්නවා දැන් දවස් කීපයකට උඩදී අපි මේක හදලා පෙන්නුවේ නේ ලස්සන්ට අපි පිළිවෙලකට රවුමට රවුම් එකක් නම් 4S එකක් නම් තමුන්ට ඕන විදිහට හදා ගන්න පුළුවන්. චාලට් රූස් තව වර්ගයක් තියෙනවා. ලේඩිස් ෆින්ගර්ස් කියලා ස්පොන්ජ් වලින් හදනවා බිස්කට් එකක්. ඒ බිස්කට් එකත් මේ වගේ තියලා හදනවා ජෑම් රෝල් එකිනුත් හදනවා. බලන්න මේ වගේ දේවල් ඕගොල්ලෝ ෆොටෝස් වල දැකලා ඇති. එහෙම නැත්නම් තරු පන්තියේ හෝටල් වල වෙඩින් වලට එහෙම ගියපු අය දැකලා ඇති. නමුත් අපි හදාගන්නේ කොහොමද කියලා ඔයගලන්ට හිතිලා ඇති. අනේ ලස්සනයි මේ වගේ දෙයක් තිබ්බා. අපි හදන්නේ මේක කොහොමද දන්නේ හැදුවේ? ඒ වගේ ප්‍රශ්න ගොඩාක් මතුවෙන්න පුළුවන්. අපිට එක පෙත්තක් මදි වෙනවා. ඉතින් අපි මේක ඒක මැදින් අරගෙන මැද මේ විදිහට වහලා ඉතුරු කෑල්ලකින් මේ වගේ හදා ගන්නවා. බලන්න මේ විදිහට තමයි අපි ජෑම් රෝල් ටික අහුර ගත්තේ ඊළඟට මොකද කරන්නේ මේ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් අතුරුපස වර්ග කොච්චර තියෙනවද මේ ගෙවල් වල තියෙන දේවල් අපිට ගන්න තියෙන්නේ ස්වීට් ටිපින් ක්‍රීම් එක මං අරන් තියෙනවා වෙල්ද පොලේ ගන්න තියෙනවා ලොකු ගාණක් වෙන්නේ නැහැ ඕගොල්ලන්ට ගන්න පුළුවන් ස්වීට් ටිපින් ක්‍රීම් එක වෙනද පොලේ මම ඉස්සෙල්ලම බිත්තර සුදු මද දෙකක් අරන් තුනක් අරන් තියෙනවා ඒ තුනට අයිසින් සුගර් මේ සැඳි දෙකක් එකතු කරනවා මොකද අයිසින් සුගර් අපි අරසීනි අඩුවෙන් එකතු කරන්නේ මේ අරන් තියෙන්නේ ස්වීට් ක්‍රීම් නිසා ස්වීට් ක්‍රීම් එක පැණි රසයි ඒකට අපිට අමුතුවෙන් පැණි සීනි එකතු කරන්න අවශ්‍ය නැහැ ඒ නිසා සීනි අඩුවෙන් හදන අතුරුපසක් අයිසින් සුගත් එක්ක අපි සීනි ටික හොඳට බීට් කර ගන්නවා
බලන්න කොච්චර ලස්සනට අපිට දෙයක් හදා ගන්න පුළුවන්ද කියලා. मेशीन अभी मेकअप बीट कर गाना हो पुलुंगेन्न होंदट पुलुंगेन्न बीट करना विपिंग क्रीम वगे ने स्वीट विपिंग क्रीम कैडिने उगलांट ओन तर बीट कर गांड पुलवा मेक अतर पास उल्ट गो केक आइसिंग करांड गांड पुलवा क्रीम वेंडापी बीट कर सामान्य अतर पास गाँव बागेट बीट कर लगाना ओगुलांट गेटो गांड केक गांड गांड वाना मैं वागे मुंदर टम्ब बीट कर ला गाने तो कोटा बालान बीट पे ना लसन बीट कर अभी एकटेकू करना अभी हदागत क्रीम मेकिंग भाग्या अति प्रमाणेट एकटेकू करना मेकोगुलांड फ्रिज के दाल सतियाकुनियागंड पुलवा मुकुत्न्न खंड गंड दी मे देख एक कलवांकर मेकेतीन्न बितर सुधुमदाय आइसिंग शुगर स्वीट विपिंग क्रीम मदिवी තවටිකක් මේ මෝල්ඩ් එකේ ගන්නට එකතු කරගන්න. බලන්න කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවද දැනගන්න තියෙනවා. ඉතින් මේ වගේ වැඩසටහන් ඕගලන්ට චෙෆ් ජගත් කටුගම්පල YouTube එකෙන් බලන්නත් පුළුවන්. ඒ වගේම එක දවසේ වැඩමුළු අපි කරනවා. ගොඩක් අය ගම්මට්ටමට එවිලා ගොඩක් අය කතා කරනවා මේ පසුගිය කොරෝනා සමයේ අපිට එකතු වෙන්න බෑනේ ක්ලාස් ඔක්කොම නවත්තලා තියෙන්නේ මේ බලන්න මේක කෝපි එකතු කරේ මොනවද මං එකතු කරේ කෝපි මොන කෝපිද නෙස්කැපේ ටිකක් උණු වතුරේ දිය කළා අරගෙන නෙස්කැපේ ටිකක් පොඩි පැකට් තියනවා ගන්න ලොකු බෝතල් ගන්න ඕගොල්ලෝ මේ සසේ පැකට් තියනවා චූටි ග්‍රෑම් පහේ පැකට් ලොකු මිලක් වෙන්නේ ඉන් දෙකක් ගත්තනම් හොඳටම ඇති ඒක දිය කරලා එකතු කරේ ඊළඟට මං ළඟ තියෙනවා සුගර් සිරප් ටික සීනි ටිකක් වතුරේ දිය කරලා අපි ඒකටත් කෝපි හැඳි දෙකක් විතර එකතු කරලා හදා ගන්නවා කෝපි සිරප් එකක්. දැන් අපි මේ චාකලට් රූස් එක හදන්නේ කෝපි රසට. අපි හදාගත්ත අපේ ස්පොන්ජ් එක ජෑම් රෝල් එක පොඩ්ඩක් කෝපි සිරප් එකෙන් ෂොක් කරනවා. පොඩ්ඩක් පොඟව ගන්නවා. ගොඩක් මේ පෙඟිලා කෑලි කැඩෙන්න වතුරේ දාලා තියෙනවා නෙමෙයි මේ පේනවා
ද්‍රව්‍යයකට අරන් පොඩ්ඩක් ගානවා. මොකද කෝපි රස උරා ගන්න. ඉතින් මේ වගේ හදනවා ඉතලි වල එහෙම තිරාමිසු කියලා. ඉතින් මේකට ඔයගලන්ට ඇල්කොහොල් එකතු කරනවා නම් මේ කෝපි සිරප් එකට රම් බ්‍රැන්ඩි වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. ඉතින් නත්තල් සමේ ගොඩක් ගෙවල් වල ඇල්කොහොල් පාවිච්චි කරනවා වයින් හදනවා ගොඩක් දේවල් වලට කෑම වලට එකතු කරනවා. ඉතින් තරුපන්තියේ හෝටල් වල නම් සාමාන්‍ය දේවල්. මේ තියෙන්නේ අපේ හදාගත්ත බිත්තර සුදු මද කෝපි එකතු කරලා හදාගත්තේ. අපි ඒකට ජෙලටින් මං අරන් තින පුරෝපු ජෙලටින් මේස හැඳි දෙකක් උණු වතුරේ දිය කරලා නිමෙන්න තියලා උණු වතුරෙන් දිය කරලා නිමෙන්න තියලා තමයි අරන් තියෙන්නේ. මොකද රස්නෙන් දැම්මොත් මේක දිය වෙනවා. හොඳට මික්ස්රණේ අපි කලවම් කරගන්නවා. බලන්න හිතන්න පුළුවන්ද අපි තරුපන්තියට ගියොත් කොච්චර දේවල් කනවද? මම මේ නිතරම තරුපන්තිය කියලා මතක් කරන්නේ අපේ හෝටල් වල, ලංකාවේ නෙමෙයි විදේශික හෝටල් වල කොච්චර දේවල් තියෙනවද. ඉතින් මේ දේවල් ඇයි අපිට හදන්න බැයිද ගෙදර? පුළුවන්. ලේසි පහසුයි හදාගන්න. ඉතින් ගොඩක් තියෙන දැනුම නැතිකම. ස්වීට් ටිපින් ක්‍රීම් කියලා කියන්නේ මේ ලොකු දෙයක් නෙමෙයි, ක්‍රීම් පැකට් එකක් අරගන්න පුළුවන්. දැන් ඕනම ගමක ඕනම පළාතක සුපර් මාකට් එකක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් දැන් තියෙනවා. ඉතින් මේක සුපර් මාකට් එකකට ගිහිල්ලා ගත්තා කියලා මේ ලොකු ගාණක් යන්නේ රුපියල් 200 250 ඉඳලාම තියෙනවා. තමුන්ට ඇති ප්‍රමාණය. ලොකු පැකට් තියෙනවා, ලීටරේ පැකට්, ලීටර දෙකේ පැකට්. ඉතින් ඒව ගණන් රුපියල් 10,000 ඉතින් අපිට වේලට ඇති වෙන්න, හදන දෙයට ඇති වෙන්න පොඩි එකක් ගත්තා නම් ඇති. දැන් අපි මිශ්‍රණේ වක් කරනවා අපේ. බලන්න මේක දැන් අපි ෆ්‍රිජ් එකේ තියෙනවා ජෙලටින් වලින් සෙට් වෙන්න. මේ බේක් කරන එකක් නෙමෙයි, හොඳට මතක තියාගන්න. ජෙලටින් දාලා අපි බේක් කරන්නේ නැහැ. මේක අපි සෙට් වෙනවා මෙහෙම්මම. සීතකන්නේ තියලා තියෙනවා පැය දෙකක් විතර. පැය දෙකක් විතර සීතකන්නේ තිබුණා. මේක හොඳට සෙට් වෙනවා. බලමු ඊට පස්සේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවා අපි මේ වරන් එන්නේ ඔයගලන්ගේ ආලින්දයට නත්තල් විශේෂිත වැඩසටහන. ඉතින් ගමේ කෑම ජගත් සමග කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් අය හිතනවා මේ මම අවුරුදු 22ක්ම රටෙන් පිට තරුපන්තියේ හෝටල් වල හිටියේ. ඉතින් ඒ වේ වැඩ කළා, ඒ දේවලුත් දන්නවා. ලංකාවට ඇවිල්ලා මේ වෙලා තියෙන විනාශේ කොහෙවත් රටක කන් නැති තරමට වසවිස කන රටක්. අපිට දේශීය දේවල් මෙච්චර තියාගෙන අපි මොනවද කන්නේ? ඒ නිසා තමයි අපේ දරුවන්ගේ, අපේ රටේ, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ වැඩසටහන් කරන්නේ. අපේ දේවල් පෙන්නලා දීලා. ඉතින් ඒ එක්කම ජාත්‍යන්තර මට්ටමේ ගත්ත දේවලුත් ඕගොල්ලන්ට අරන් එනවා. හරි දේ හරි විදිහට වසවිස නැතුව, විශේෂයෙන්ම පොඩි දරුවන්ට වසවිස නැතුව. ඔයගොල්ලෝ දන්නවා මේ නත්තල් නිසා මේ වගේ දේවල් කරන්නේ ගොඩාක් පැන්රස කෑම. ඇන්ඩසකෑම විතරක් මේ ගොඩක් දේවල් අපි කරා මේ වැඩසටහනේ. එහෙමනම් අපි බලමු මේක පැය දෙකක කාලයක් සීතකන්නේ කියලා. ඕගලන්ට මේක අනිත් පැත්ත හරවලා පෙන්නනවා. අපි බලමු ඊට පස්සේ. මේ තියෙන්නේ අපේ චාලට් රූස් එක. බලන්න හොඳට සෙට් වෙලා තියෙනවා. ජෙලටින් වැඩි වෙලා ගල් ගෙඩිරිමේ. මේ පැය දෙකක් දෙකහමාරක් විතර ෆ්‍රිජ් එකේ තියලා මං අරන් ආවේ ඔයගලන්ට. ඉතින් බලන්න ඕගොල්ලෝ මේ දැන් හදපු එක අපිට හදලා තියලා පෙන්වන්න පුළුවන්. නමුත් මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය තමයි කාල වේලාව අරගෙන අපි ඔයගලන්ට කියලා දෙනවා. ඔයගලන්ට මේ පැය කාල විනාඩි 20 බැලුවට මේ අපි ගත කරන කාලය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කාලවකවානුත් එක්කල මොන ප්‍රශ්න ආවත් අපි මේ වැඩසටහන නැවැත්වුවේ නැහැ. චන්නනාලිකාවේ තියෙන විශේෂත්වය එකයි, හරි දේ හරියට අරගෙන ඔයගලන්ගේ ආලින්දයට එන්නේ. මේකේ වැඩි කෑලි ටික මේ මුලින් කැපුවේ නෑ. අපි මුලින් කැපුවා නම් මේක පෙරලෙනවනේ. වැඩි ටික අපි කොටස කපලා අයින් කරනවා. දැන් කොහොමද මේක අපි අනිත් පැත්ත හරවන්නේ? කෝපි රසට එක පැත්තකින් එකක් ඇලිලා තියෙනවා. එහෙම නම් අපි හිමීට ගලව ගන්න ඕනේ.
බලන්න ලස්සන බලන්න ලස්සන කේක් එකක් කොහොමද අපි මේක හැදුවේ ඕගලන්ට පේන්නේ කේක් එකක් වගේ මේකට කියන්නේ චාලට් රූස් කියලා ජාත්‍යන්තර භාෂාවෙන් කියන චාලට් රූස් කියලා ඉතින් ගොඩාක් දෙනෙක් ගොඩාක් හෝටල් වල ගොඩාක් රටවල් වල හදනවා විශේෂයෙන්ම නත්තල් දවස් වලට ගොඩක් හදනවා මේ එක ක්‍රමයක් මේ වගේම මම කිව්වා ලේඩිස් ෆින්ගර් කියලා ස්පොන්ජ් වලින් හදනවා දිග බිස්කට් එකක් ඒක මේ වෙනුවට මේ ජෑම් රෝල් එක වෙනුවට ඒක තියලා අර වගේ මිශ්‍රණේ හදලා දානවා මිශ්‍රණෙත් වර්ග ගොඩක් තියෙනවා බිත්තර කහමද එකතු කරන එක තියෙනවා කස්ටඩ් එක එකතු කරන්න පුළුවන් මම එකතු කරේ බිත්තර සුදු මදයි ස්වීට් පිපින් ක්‍රීමුයි කෝපි එකතු කරලා දැනයි දැන් මේ ෆ්ලේවර් එකට මැද පිලින් එක ඉතින් බලන්න ලස්සන අපිට හිතන්න පුළුවන්ද මේ අපි හදපු ස්විස් රෝල් එක ඔයගලන්ට හදලා පෙන්නුවා ස්විස් රෝල් එකක් එක වැඩසටහනකදී ඒකම ඒකම කියෙන්ද හැදුවේ බිත්තර තුනෙන් හැදුවේ බිත්තර තුනයි සීනි 100යි පිටි 100යි අපිට මේ වටේ ටික ඔක්කොටම ගිහිල්ලා තියෙන්නේ ජෑම් ටිකක් මැදට ගියා පොඩි ජෑම් බෝතලයක් ඉතින් බලන්න අපිට ලොකු වියදමක් කියන්නේ නැතුව මේ වගේ එකක් ඕගොල්ලෝ වෙළඳ පොලෙන් ගන්න ගියොත් හිතන්න කීයක් කියනවාද කියලා මම හිතන්නේ රුපියල් 2000කට වැඩිය කියනවා සාමාන්‍ය පොඩි කේක් එකකුත් දැන් කීයේද වෙළඳ පොලේ ගන්න ඉතින් තමුන්ට හදන්න පුළුවන් තමුන්ට හදලා දරුවන්ට කන්න දෙන්න පුළුවන් ඉතින් වියදම් කරනවට වැඩිය මේ වගේ දෙයක් වෙනවා නම් කොච්චර හොඳද මේක තමයි අපි සෙමිනා වලින් කරලා පෙන්වන්නේ බොරුවට බොරුවට මේවා කරන්න නෙමේ තමුන්ට හරි දේ gedara කරගන්න ඒවා තමයි තමුන් දැනගන්න ඕනේ බොරුවට මාස 6 අවුරුද්ද අපි දුවන්නම් වාලේ දුවලා නෙමේ දවසෙන් පැයෙන් හරි මේ ඉගෙන ගන්න පැය කාලෙන් හරි හරි දේ හරියට ඉගෙන ගන්නවා නම් කරලා පෙන්නනවා දැන් මේකට ඔයගොල්ලෝ කැමති පළතුරු වලින් සරස ගන්න පුළුවන් මේක මේ විදිහට තියෙනවා නම් මෙහෙම තියන්න පුළුවන් නැත්නම් අපි දැන් නත්තල් වැඩසටහනනේ අපි මුලින් වගේ මොනවා හරි මේකෙන් ගලවලා ගමු gedara නත්තල් ගහෙන් බලන්න මේක කන්නේ edible නෙමෙයි කියලා ප්‍රශ්නයක් නැහැ මේක මොකද ඇතුළට දාලා නැහනේ අයින් කරන්න තියෙන්නේ ගත්තා ඔය කෑල්ල අයින් කරා ඉතින් මේ වගේ නත්තලට විශේෂිත නත්තල් මේ අවුරුද්ද අපි නිතරම මතක් කරනවා නත්තල් සමරන අවුරුද්දක් නෙමෙයි මේ තියෙන කාලවකවානුව අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම හැම රටකටම බලපාලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොරෝනා ප්‍රශ්නය කියන එක දැන් ගොඩාක් දුරට අඩු වෙගෙන යනවා වැඩි වෙනවා කවදා කොහොමද කියන්න බෑ නමුත් අපි අතාරින්නේ නැහැ දරුව වෙනුවෙන් කරන්නේ මොකද මේ කුඩා දරුවන්ගේ මනසත් ඉස්කෝලවල යන්නත් නැහැ පන්ති යන්නත් නැහැ හැමදේම ඒකාකාරීක ගෙවල් ඇතුළට දාගෙන ඉන්නවා එළියට බහින්නත් බැහැ ඉතින් මේ ප්‍රශ්නේ එක්ක ගෙදර ඉඳලා දරුවන්ට ඉතාම අඩු වියදමකින් තමුන්ට පුළුවන් දෙමව්පිය වාචසියත් එක්ක තමුන්ගේ නත්තල තමුන්ට සමරන්න ඉතින් මේ වගේ දෙයක් හදාගන්න අලුත් දෙයක් අලුත් අදහසක් ඕගලන්ට අලුත් උනාට ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි කරන්න කරලා බලන්න මම දන්නවා ගොඩාක් කට්ටිය එකතු වෙලා ඉන්නවා පිට එක්කල ගමේ රසට ජගස් සමග විශේෂාංගයෙන් නමුත් ඕගලන්ට තරුපන්තියේ හෝටල් වල කෑම ඉඳලා ආලින්දයට අරන්ගෙන මේ කෝපි ටිකක් එකතු කරලා හැදුවේ ගෙදර බොන කෝපි ටිකක් උණුවතුෙන් දිය කරගන්න බෑ නැත්නම් නෙස්කැපේ ටිකක් දිය කරගන්න පුළුවන් මං ගත්තේ බිත්තර සුදු මද තුනකට ආයිසින් සුගර් මේස් හැඳි දෙකක් එකතු කරා ස්වීට් ටිපින් ක්‍රීම් එකතු කරා ස්වීට් ටිපින් ක්‍රීම් නැත්නම් උගලන්ට නෝමල් ලිපිඩ් ක්‍රීම් පාවිච්චි කරනවා හැබැයි මේකේ රස ගන්න ඒ වෙනුවට ආදේශිකයක් බලන්න එපා ලොකු ගාණක් වෙන්නේ රුපියල් 500කටත් අඩු ගාණක් යන්නේ ඉතින් හදන්න ගෙදර හදලා බලන්න මෙවර නැත්තල මං හිතනවා සුබ වෙයි පවුලේ කට්ටියත් එක්ක එකට සමරන්න වැඩි හින්දු දෛරත් එක්ක සතියේ දවස් පහේම අලුත් දෙයක් අලුත් විදිහට අරන් එන්නේ තවත් දවසක මෙවැනි වැඩසටහනකින් හම් වෙන තුරු ඔබට සුබ දවසක්